අපේ පාඩම් මාලාවේ වැදගත්ම පාඩමක් තමයි අපි කතා කරන්න යන්නේ. ඒ තමයි බිස්නස් එකක් කරන කෙනෙක්ට වැදගත්ම වෙන දෙයක්. මොකද දන්නවද? ඔයාගේ බිස්නස් එකේ නේම් එක. ඉතින් බිස්නස් එකක් කරන ඔයාට බිස්නස් නේම් එකක් ඔයාගේ බිස්නස් එකට නමක් තෝරගද්දී මොනවාද වැදගත් වෙන කරුණු? ඔයා බිස්නස් එකට නේම් එකක් තෝරගන්නේ ඒ නේම් එක තෝරගද්දී ඔයා සැලකිලිමත් වෙන්න ඕනි කරුණු මොනවද? මේ දේවල් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. එතකොට අපේ පාඩම ඔයාගේ බිස්නස් එකට නමක් තෝරා ගැනීම. පළවෙනිම දේ අපි කතා කරමු මගේ බිස්නස් නේම් එක. එතකොට මගේ බිස්නස් එකේ නේම් එක මොකද්ද? ඉමෝ ක්‍රාෆ්ට්. මම කරන්නේ ක්‍රාෆ්ටිං වැඩ. එතකොට මම බහුතරයක් කරන්නේ රෙසින්. ඒ වුණට මම රෙසින් නොවන වැඩත් කරනවා. ඒ හින්දා රෙසින් කියන නම ගාව ගන්න නැතුව මම ක්‍රාෆ්ට් කියන නම තමයි පාවිච්චි කරේ. ඊට පස්සේ ඉමෝ කියන එක අපි සරලව ගත්ත එහෙම ලොකු තේරුමක් තියෙන නමක් නෙමෙයි. හැබැයි හසුරවන්න ප්‍රොනවුන්ස් කරන්න ඕනිම කෙනෙක්ට ඕනිම සාක්ෂරතාවයෙන් මොන මට්ටමේ ඉන්න කෙනෙක්ට උනත් ප්‍රොනවුන්ස් කරන්න ලේසි විදිහේ ශබ්දේ පිට වෙන ඒ වගේම ස්පෙල් කරන්න ඕනිම තැනක රයිට් කරන්න ලේසි විදිහේ නමක් තමයි ඉමෝ කියලා කියන්නේ. ඉමෝ කියලා කියන්නේ මගේ නම නයෝමි. නයෝමි කියන එක රිවර්ස් එකට එද්දි නයෝමි කියන එක රිවර්ස් එකට එද්දි තමයි ඉමෝ කියන වචනේ හැදෙන්නේ. එතකොට අන්නේ විදිහට තමයි ඉමෝ ක්‍රාෆ්ට් කියන මගේ බිස්නස් එකේ නේම් එක තීරණය වුණේ. හැබැයි මම තීරණය කරන විදිහට නෙමෙයි බිස්නස් එකකට නමක් තීරණය කරද්දී ඔයා තීරණය කරන්නේ. මොකද ඔයාගේ ඔළුවේ වෙන වෙන දේවල් තියෙනවා. ඒ කියන්නේ මම කරන්නේ ස්ලිපර්ස් බිස්නස් එකක් නා ස්ලිපර්ස් බිස්නස් එකට ගැලපෙන වේ. ඒ කියන්නේ සරප්පු. ඒකට ගැලපෙන විදිහ එක. මම කරන්නේ රෙසින් නිර්මාණ නම් ඔන රෙසින් කියන වචන දාලා මට ඒකට ගැලපෙන එකක්. එහෙම නැත්නම් මම ආසයි මගේ බෝයිෆ්‍රෙන්ඩ් ගේ නම දාලා, ගර්ල්ෆ්‍රෙන්ඩ් ගේ නම දාලා, මගේ දුවගේ පුතාගේ නම දාලා ඒ වගේ ළඟින් යන එකක් නම් අන්නේ ඒ විදිහට. ඒ වගේ අපි එක එක්කෙනාගේ කැමැත්ත වෙනස් හින්දා අපි එක එක්කෙනාට බිස්නස් එකකට නමක් දාන්න යද්දී ඒක ගැන අදහස වෙනස්. ඉතින් මගේ එකට ඔන්න ඔය විදිහට ඉමෝ ක්‍රාෆ්ට් කියන නම වැටුණා. ඒ වගේම තමයි Facebook එකේ, Instagram එකේ, TikTok එකේ වුණත් ඉමෝ ක්‍රාෆ්ට් කියන නම හරිම ලේසියෙන් මිනිස්සුන්ට ටයිප් කරගන්න පුළුවන්. ඉමෝ කියලා කියන IMO අකුරු තුනයි. ඔය තුන ටයිප් කරද්දිම මගේ නම අනිත් අයට මෙන්ෂන් වෙනවා. ඉතින් ඔයත් ඔයාගේ බිස්නස් එකට නමක් තෝරගද්දී ලේසියෙන් ටයිප් කරන්න පුළුවන්. ඔයාව හොයන කස්ටමර් කෙනෙක්ට ඔයාගේ නම ලේසියෙන් ටයිප් කරගන්න පුළුවන් විදිහේ ස්පෙල් කරන්න, ප්‍රොනවුන්ස් කරන්න ලේසි විදිහේ නමක් තමයි ඔයා අනිවාර්යයෙන්ම තෝරගන්න ඕනි. පළවෙනිම දේ තමයි සාමාන්‍ය මිනිස්සුන්ට පවා ප්‍රොනවුන්ස් කරන්න, ලියාගන්න, ටයිප් කරගන්න පුළුවන් විදිහේ නමක් ඔයා තෝරගන්න ඕනි. ඊළඟ දේ තමයි ඒක මොඩ් නේම් එකක් වෙනවා නම් හොඳයි. ඒ කියන්නේ අද කාලේ බිස්නස් එකකට ගැලපෙන දැන් ඉමෝ කියන එක මගේ නම නයෝමි ක්‍රාෆ්ට් කියලා දැම්ම නම් මම හිතන්නේ ඒක මේ දැන් තියෙන තරමට විශේෂ දෙයක් වෙයි කියලා. නයෝමි ක්‍රාෆ්ට් නිකම්ම කෙල්ලෙක්ගේ නමක්, ඒක අකට ක්‍රාෆ්ට් කියලා දාලා. ඉතින් මම හිතනවා එහෙම නැතුව සාමාන්‍ය පොඩක් ස්පෙෂල් වෙන්න, හැබැයි සිම්පල් වෙන්න, සිග්නිෆිකන්ට් එකක් වෙන්න, බ්‍රෑන්ඩ් එකක් නිර්මාණය කරන්න ඕන නම් ඒ වගේ නම ගැන චුට්ටක් කල්පනා කරන්න වෙනවා. පළවෙනිම දේ ස්පෙල් කරන්න ලේසි වෙන්න ඕනි. ඒ කියන්නේ අකුරු ඉමෝ කියන IMO වගේ ඔයාගේ නමෙත් අකුරු ටික පැහැදිලිව අපිට නම දැනගත්ත පමණින් ස්පෙල් කරලා ටයිප් කරගෙන ලියාගන්න පුළුවන් නමක් වෙන්න ඕනි. අපිට වචන පහසුවෙන් හසුරවලා කියන්න පුළුවන් නමක් වෙන්න ඕනි. සමහර බිස්නස් වල නම් තියෙනවා අපිට කියද්දි දිව පැටලෙනවා, කියවෙන්නේ නැහැ හරියට. එහෙම නම් ගොඩක් වෙලාවට බිස්නස් එකට ඔය යොදාගත්තත් ඒක ඔයාට නෙගටිව් පොයින්ට් එකක් තමයි වෙන්නේ. මොකද කස්ටමර් කෙනෙක්ට කෙනෙක්ගෙන් කෙනෙක්ට ඔයාගේ නම කට හුරුවෙන් යද්දී කාට හරි කිව්ව මම මෙයාගෙන් ගත්ත, ඔයාටත් එයාගෙන් ගන්න පුළුවන් කියද්දී ඒ නම ඔයාට ටයිප් කරගන්න බැරි වුණොත්, කස්ටමර්ට ටයිප් කරගන්න බැරි වුණොත් එතකොට ඔයාව එයාට මග ඇරෙනවා. ඒ හින්දා මතක තියාගන්න ඕනි නිතරම පහසු ලේසි නමක් තමයි තෝරගන්න ඕනේ. ඊළඟ එක තමයි මම කේක පොඩක් ස්පෙසිෆික් වෙන එක හොඳයි. සාමාන්‍ය මිනිස්සෙගේ නමක් අකට ක්‍රාෆ්ට්, ස්ලිපර්ස් ඒ වගේ නම යදෙනවට වඩා මම සජෙස්ට් කරන ඔයාලට සිග්නිෆිකන්ට් දෙයක් යූස් කරන්න නමක් ගමක් පාවිච්චි කරනවට වඩා කියලා. ඒක ඔයාලගේ කැමැත්ත. හැබැයි මේ මම ඔයාලට කියාදෙන විදිය. ඊළඟට ඔයා පාවිච්චි කරන නම හුරු බුහුටි මිනිස්සුන්ට ආස හිතන විදිය නමක් වෙනවනම් තව හොඳයි.
ඉතින් ඒව හරි වැදගත්. ඒ කියන්නේ ඔයාගේ බිස්නස් එකට ඔයා පාවිච්චි කරන නම ඔයා බිස්නස් එකේ ටිකක් දුර යද්දී ඔයාව අර මිනිස්සු අතර කියවෙන විදිහ ඒ දේවල් වලට හරි වැදගත්. දැන් මගේ නම ඉමෝ ක්‍රාෆ්ට් උනාට බහුතරයක් දෙනාම ආව දන්නේ ඉමෝ අක්කා කියලා. මොකද ඉමෝ හරි ලේසියිනේ. හරි ලේසියෙන් ඕනි කෙනෙක්ට කියෝ ගන්න පුළුවන් විදිහ නමක් තමයි ඉමෝ ක්‍රාෆ්ට් කියලා කියන්නේ. ඉතින් ඔයා උනත් බිස්නස් එකට නමක් තෝරගද්දී හරි වැදගත්. ඔයා දන්නේ නැහැ ආගේ බිස්නස් එක කොච්චරක් දුර ගියනවා තියෙද කියලා. ඒක ලංකාව ලෝකයක් දන්න ලොකු බිස්නස් එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒකට ඔයා හරියටම ඒක ගැන හොඳට හිතලා තමයි නම තීරණය කරන්න ඕනේ. ලේසි පහසු හොඳ නමක් බිස්නස් එකට දාගත්තොත් මට හිතෙනවා ඔයාගේ බිස්නස් එකක් ගොඩක් දුර යයි. බ්‍රෑන්ඩ් එකක් කරගන්න ලේසි වේ. දිව පැටලෙන්නේ නැති ඕනි කෙනෙක්ට සාමාන්‍ය මිනිස්සුන්ට උනා කියව ගන්න පුළුවන් නමක් දැම්මොත් සාමාන්‍ය කොමන් කමියුනිටි එකේ කොමන් සෝෂල් මීඩියාස් වල වඩ ජනප්‍රිය බ්‍රෑන්ඩ් එකක් හදාගන්න පුළුවන් වේ. ඉතින් නමක් තීරණය කරද්දී ලේසි පහසු ඉක්මනට අනිත් අයට හසුරවන්න පුළුවන් නමක් කරගන්න.